දැන් මේ මූණ සම්පූර්ණයෙන්ම වහලා තිබෙන බුර්කා පාවිච්චි පිළිබඳ මම නම් ඒක දැක්කේ හැමදාම දැක්කේ එය ස්ත්‍රීන්ගේ මානසික භාවය මනුෂ්‍යත්වයේ නැති කරන පැනදුමක් හැට මම නම් දැක්කේ. දැන් ඒ පිළිබඳව එකකටයක් කියලා තියෙනවා. මූණ වැසෙන ආකාරයේ ඇඳුම් ටිප්පොටිවිය යුතු සමාජයේ ප්‍රසිද්ධ. මොකද ඒක වැද ඒකෙන් එතන ආරක්ෂක ප්‍රශ්න විශේෂයෙන්ම හර්ෂි නීතියක් ඉස්සලා මුලින් හර්ෂි නීති රෙගුලාසියක් ගෙනාවා. දැන් මේක දවුලට ප්‍රමාණ කර අකිතා ඉක්මනින් මෙය රටේ සාමාන්‍ය නීතිය බවට පත් කළා. මොකද අපේ රටේ මූලික ඇතිවාසිකම් වාජයේ පරිච්ඡේදය අනුව ඕනම කෙනෙකුට ඕනම ආගමක් අදාළ වෙනවා. නමුත් ඒ ආගම ප්‍රගුණ කිරීමේදී සහ ඒ තමන්ගේ ආගමික කටයුතු කරද්දී ප්‍රසිද්ධි කරනකොට සමාජයේ ඕන උපාගම් වලට පටහැනිව කෙරෙන්නට නිසා ආරක්ෂෙන් ආරක්ෂා වට තර්ජනයක් වෙනවන සීමාවල් ධාර්මිකව සාධාරණ සීමාවන් විය යුතුයි. අද දවසේ සාකච්ඡා කරන දෙයක් තමයි මේ පුද්ගල නීති පිළිබඳ. මුස්ලිම් නීතිය සම්පූර්ණයෙන්ම අවශ්‍යරන්න ඕනේ කියලා මම පිළිගන්නවා. මුස්ලිම් නීතියේ අංග ගණනාවක් තිබෙනවා අපේ මානවිකම් වලට පටන් අපේ මූලික අධිවාසිකම් පරිච්ඡේදයට පටන්. විශේෂයෙන්ම ආදිවාසීන් විවාහ වීමට විවාහ එම විවාහ වලට තමන්ගේ කැමැත්ත නැතුව තමන්ගේ භාරකාරයන් පුළුවන් කාන්තාවන් වෙනුවෙන් කැමැත්ත දෙන්නට ඒ වගේම කාතිවරු ලෙස පත්වීමට කාන්තාවන්ට නීතිය එකක් නැහැ. ඒ වගේ ගණනාවක් ඒ වගේම තිබෙනවා. අපේ සම්ප්‍රදායික නීති තියෙනවා. අපි කැමති වුණත් නැත උඩරට නීතිය තියෙනවා. උඩරට නීතිය කියන්නේ පැරණි සිංහල නීතිය. ඒ උඩරට නීතියත් හොඳ දේවල්ත් තියෙනවා නරක දේවල්ත්. කාන්තාවන්ට දේපල අනුප්‍රාප්තිය පිළිබඳව කාන්තාවන්ට අසාධාරණයි. නමුත් හොඳ දේවල්ත් තියෙනවා. දැන් ගොඩක් තමයි වැන්දු කාන්තාවකට ලැබෙනවා පුරුෂයාගේ දේපල පිළිබඳව ජීවිත භෝගය. ඊළඟට දික්කසාද වලට කියොත් එහෙම උඩරට නීතිය කියන පැරණි සිංහල නීතිය දික්කසාදයක් ලබා ගැනීම වඩා පහසුයි. විශේෂයෙන්ම පුරුෂයාටයි ස්ත්‍රියටයි එකට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. නමුත් සුද්ධ අපිට දීලා ගිය නීතියේ හොඳ කටි තියෙනවා. විශේෂයෙන්ම අනුප්‍රාප්තිය පිළිබඳව ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර සම්පූර්ණ සමානත්වයක් තියෙනවා. ඒ වගේ පොයේ නිකසද වගේ දේවල් ගියම් දෙපත්ත කැමති නම් සාමාන්‍ය නීතියේ පුළුවන් හොයාගන්න ක්‍රමයක් වෙන් වෙනවා. නමුත් පාර්ශ්වයක් වෙනවා නම් අනිත් පාර්ශ්වයකට ඔබට බව නිකසද ඇත්තේ නැහැ කියලා කොපමණ ප්‍රශ්න තිබුණත් ඒවන මේක කවදක්වත් කියන්නේ. ඒ වගේම තමයි දේශවලාපනය. දේශවලාපනය කියනවා සමහර දේවල් විශේෂයෙන් කාන්තාවන්ට කාන්තාවකට බෑ තමන්ගේ දෙපළ බැහැර කරන්න බෑ පුරුෂයාගේ කැමැත්ත නැති. දේශවලාමේ නීතිය ආගමික නීතියක්වත් එක ජන කොටසකට අයිති නීතියක්වත් නෙවෙයි. එය ප්‍රාදේශීය නීතිය. මෙම මේ ප්‍රශ්නේ මතුවලා තිබෙනවා නිසා අපි යන්නට ඕනේ. මේකට විසඳුම තිබෙන්නේ සියලුම පුද්ගල නීති අහෝසි කරනක නෙවෙයි. යම් කිසි ජන කොටසකට අදාළ පුද්ගල නීතියක් අහෝසි කරනවා සම්පූර්ණයෙන් අහෝසි කරන්න කරන උත්සාහයක් ලේසි වෙන්නේ එකක් ඒක වායු විදුලිය ගාලා කොට තියෙන්නේ. අනිත් එක මගේ මතයන ජනමත් විචාරයක් පවා තැන්නට තිබෙනවා. නමුත් මේ පුද්ගල නීති වල තිබෙන මානව හිමිකම් වල අපේ මූලිකත්ව වශයෙන් පරිච්ඡේදයට විරුද්ධ දේවල් සංශෝධනය කළ යුතුයි. ඒවා ඉවත් කළ යුතුයි. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ පිළිබඳ අපේ ස්ථාවරය තමයි මානව හිමිකම් රටේ මූලිකත්ව වශයෙන් පරිච්ඡේදයට පුද්ගල නීති යටත් කරනවා. දැන් මේක මේ පිළිබඳ අපි හැමදාම ධර්ම මතය. මොකද අපේ 72 ව්‍යවස්ථාවේ 78 ව්‍යවස්ථාවේ තියෙන ප්‍රධාන දුර්ලභකමක් තමයි පවතින නීති දිගටම පවතිනවා, පෙරරාජ නීති දිගටම පවතිනවා මූලික අධිවාසිකම් වලට පටහැනිව. අලුතෙන් හැදෙන නීති විතරයි මූලික අධිවාසිකම් වලට අනුකූලව හැදෙන්නේ. ඒක විශාල ප්‍රශ්නයක්. පසුගිය දවස්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මූලික අධිවාසිකම් අනුකමිටුවේදී මම යෝජනා ඉදිරිපත් කළා. එනම් අලුත් ව්‍යවස්ථාවක් හදනකොට තිබෙන සියලුම නීති මූලික අධිවාසිකම් වලට යටත් කරනවා. මම කනගාටුයි කියන්නේ ඒ සමාජික නිකුරුස්තනාගේ මට සහාය දුන්නේ තව දෙදෙනෙක්. අනිත් අය කිව්වා නෑ නෑ මේක පාර්ලිමේන්තුවේ කාර්යයක්. පාර්ලිමේන්තුවේ මොකද විදිහට කරන්නේ කියලා. එම නිසා නමුත් මූලික අධිවාසිකම් පරිච්ඡේදයක පුද්ගල නීති යටත් කළ විට එම නීති වල කුමන අංගයන් ව්‍යවස්ථාවට විරුද්ධද නැද්ද කියලා තීරණය කිරීම බාර වෙනවා ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨාධිකරණය පොදුරටම පිළිගන්න. එවැනි ආකාරයෙන් තමයි වෙනස්කම් කරන්නව නැතුව මේ සියලුම පුද්ගලයන් හරි ලේසි කියන්නේ. ඒකෙන් මතුන තවත් ප්‍රශ්න. ඒ ජන කොටසේ තියෙන අපේ අදාළ නීති වෙනස් කරන්න ඕගොල්ලෝ. ඊට වඩා ප්‍රායෝගික සහ වඩා සුදුසු දේ තමයි මේ රටේ ව්‍යවස්ථාවට විශේෂ මූලික අධිවාසිකම් පරිච්ඡේදයට එමෙන්නේ යටත් කිරීම.